අයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළු හැමෝම ඔයාලම එකතු වෙලා ඉන්නේ සුදර්ශන බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ටියුබ් බඩි කියන එක්ස්ටෙන්ෂන් එක අපේ මොබයිල් ෆෝන් එකේ තියෙන බ්‍රවුස් එකට කොහොමද ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මේකන මගෙන් කලින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඒ වගේම මේ ළඟදිත් කට්ටිය අහලා තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි මම අද මේ වීඩියෝ කෝල් අරන් එන්නේ. ඉතින් මේකදී මම වීඩියෝ එකෙදි කියලා දෙනවා ටියුබ් බඩි ප්‍රෝ වර්ෂන් එකක් අප මං කලින් වීඩියෝස් කරා. ඉතින් ටියුබ් බඩි ප්‍රෝ වර්ෂන් එක අපේ මොබයිල් එකෙම ගන්නේ කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, ඔයා මේ වැඩේ කරන්න ඉස්සෙල්ලම ඔයා යන්න ඕන ඔයාගේ Google Play Store කියන ඇප් එක ඇතුළට. ඊට පස්සේ මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න. මම මේ සර්ච් කරන විදිහට Yandex කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ විදිහට දෙවෙනි ඊළඟට මේකක් බ්‍රවුස් එකක් බලා ගන්න පුළුවන්. මම මේක පහල description එකේ link එකක් දාලා තියන්නම්. ඔයාලට එතනින් මේක ගිහින් පහසුවෙන් download කරගන්න පුළුවන්. හරි, මම මේක download කරලා තියෙන්නේ. එහෙනම් මම මෙතන open කියන button එක touch කරනවා. හරි, මම මේ විදිහට Yandex කියන බ්‍රවුස් එක ඕපන් කරගත්තා. මගේ ෆෝන් එක රොටේට් කරලා තියෙන්නේ ඔයාලට පේන්න පහසු වෙන්න. හරි, දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ බ්‍රවුස් එකට ඔයා පළවෙනිට ඕපන් වුණා නම් ඔයා අනිවාර්යෙන් මේකට අදාළ පර්මිෂන් වලට allow දෙන්න ඕනි. මම මේක කලින් ඉඳන් යූස් කරන හින්දා මගේ පර්මිෂන් ඉල්ලුවේ නැහැ. දැන් ඔයා කරන්න ඕනේ මේ විදිහට බ්‍රවුස් එකේ පොඩ්ඩක් උඩට යක් දිනවා. මෙතන YouTube එකේ ලයික් කරන එකක්. ඔයා ඒකට මේ විදිහට ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ ඔයා දැන් කරන්න ඕන මෙතන අයින තික් තුනක් තියෙනවා. මෙන්න මෙතන මේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඩෙස්ක්ටොප් වර්ෂන් කියලා. ඔයා ඒකට ටික් කරගන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ PC එකේ තියෙන YouTube app එක තමයි මෙතනදි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා කරන්න ඕන ඔයාගේ මේ මගේ මෙන්න මෙතන තියෙනවා ලෝගෝ එකක්. මෙන්න මෙතන. මෙන්න මෙතන ඔයාගේ තියෙනවා sign in කියලා නිල් පාට බටන් එකක්. ඔයා එතන ගිහින් ඔයාගේ email එකයි password එකයි දීලා sign in වෙන්න ඕනි. හරි, ඔයා දෙන sign in උනාට පස්සේ ආපහු මේ විදිහට බැක් යන්න. ඊට පස්සේ මෙතන ඔයා search bar එකේ search කරන්න. මම මේ search කරන විදිහටම YouTube Buddy Chrome extension කියලා search කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයාගේ මේ තිත් තුන උඩ click කරලා මෙතන desktop version කියන එක tick කරගන්න එක. හරි, මම විදිහට ඒකට tick කරගත්තා. හරි, ඒක ඇතුළට ගියාට පස්සේ මේ විදිහට ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලා බලාගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයා ක්ලික් කරන්න ටියුබ් බඩි කියලා මෙතන තියෙනවා. මෙතන ඇඩ් ටු ක්‍රෝම් කියලා තියෙනවා. ඔයා ඇඩ් ටු ක්‍රෝම් කියන එක මෙතන ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ක්‍රෝම් එකට මේක ඇඩ් වෙනවා. ක්‍රෝම් එක නේ Yandex කියන බ්‍රවුස් එකට. මේක ටිකක් වෙලා ලෝඩ් වෙනවා. හරි යාළුවනේ, ඒක ලෝඩ් වෙලා ඉවරුණාට පස්සේ මේ විදිහට දැනකට තමයි ඔයා වෙන්නේ. හරි, ඔයා දැන් ආයෙ මේ විදිහට බ්‍රවුස් එකෙන් මේ විදිහට එකපාරක් බැක් වෙන්න. ඊට පස්සේ ආයෙමත් ඔයා මෙතන උඩ තියෙන YouTube icon එක උඩ ක්ලික් කරගන්න. හරි, ඊට පස්සේ ඔයාට මෙතන ආයෙ තිත් තුන ක්ලික් කරලා desktop version එකට දාගන්න වෙනවා. හරි, ඊට පස්සේ PC එකේ පෙන්වන විදිහටම මෙතන උඩ තියෙනවා tube buddy sign in request click here කියලා. දැන් ඔයාගේ PC එකේ තියෙන විඩ්ඩැකුව එක ඔයාගේ මේ බ්‍රවුස් එකේ එක්ස්ටෙන්ෂන් එකක් විදිහට ඇඩ් වෙලා තියෙනවා. දැන් ඔයා කරන්න ඕන මෙතන tube buddy click here කියන එක දෙන්න. ඊට කලින් ඔයා දෙයක් කරන්න ඕන. ඔයා මෙතන තිත් තුන click කරලා මෙතන තියෙනවා extension කියලා එකක්. ඔයා මේකට click කරන්න. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් පහළට එනකොට tube buddy කියලා මෙන්න මෙතන මගේ on කියලා තියෙන්නේ. ඔයා මෙතන off වෙලා තිබ්බොත් ඔයා මේක අනිවාර්යයෙන්ම on කරගන්න ඕනි. මම දැන් ආ YouTube එක ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන තියෙන තිත් තුන click කරලා desktop version කියන එකට දාගන්න. හරි, දැන් ඔයා කන්න ඕන මෙන්න මෙතන රතු බාර text එක උඩ මේ විදිහට එකපාරක් click කරන එක. tube buddy එකට sign in වෙන්න ඕනි දැන් ඔයා. හරි, ඊට පස්සේ ඔයාගේ PC එකේ වෙන්න විදිහට තමයි මෙතන පෙන්වන්නේ. දැන් ඔයා මෙතන sign in with YouTube කියන එකක් click කරන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ account එක මෙතනින් තෝරන්න. මම මේ විදිහට මේ account එක තෝරනවා.
ඉස්සෙල්ලම සයින් ඉන් වෙච්ච account එක තමයි මම දැන් දාතෝරන්න ඕන YouTube එකට සයින් ඉන් වෙච්ච account එක. දැන් මෙතන allow දෙන්න. හරි ඔන්න සුපුරුදු විදියට අපේ TubeBuddy කියන extension එක අපේ මේ browser එකට add වෙලා ඉවරයි. දැන් ඔයාලට normal විදියට ඔයාගේ video එකක් SEO කරගන්න පුළුවන්. දැන් ඔයා එක දෙයක් කරන්න ඕන. ඔයාට ඔයා මගේ YouTube channel එකේ දිගටම වෙන කෙනෙක් නම් ඔයාලා මතකයි මම මීට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිනවා PC එකේ තියෙන TubeBuddy extension එකේ pro version එක nominee ගන්න කොහොමද කියලා. ඉතින් අද මම කියන්න දෙන්නම් මේ වීඩියෝ එක ඉතුරු ටික අපි මේ mobile phone එකේ මේක pro version එක nominee ගන්න කොහොමද කියලා. හරි. ඔයා දැන් මේ විදිහට YouTube එකට ආවනම් මෙන්න successfully sign in කියලා තියෙනවා. ඊට පස්සේ TubeBuddy icon එක තියෙනවා. ඔයා ඒකට මේ විදිහට බාර ක්ලික් කරන්න. නිල් පාට දෙදකුත් තියෙනවා එතන. හරි. දැන් අපි මේක pro version එක ගන්න හදන්නේ. දැන් ඔයා මෙන්න මෙතන මෙතන ඔප්ෂන් ටිකක් තියෙනවා මෙන්න මේ හරියේ. මෙන් දැන් ඔයා කරන්න ඕන මෙතන තියෙනවා website tool කියලා යට. ඒ ක්ලික් කරලා health report කියන එක ඇතුළට යන්න. මේ විදිහට තැනකට එනවා. ඒ ක්ලික් කරාට පස්සේ දැන් ඔයාලට මෙතන තියෙනවා start 14 day free pro trial කියලා. ඔයා මේ කොළපාර text එක උඩ මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ දින 14කට ඔයාගේ pro version එකට මේක upgrade වෙනවා. දැන් ඔයා හිතනවාති දවස් 14ක් ගියාට පස්සේ අපිට normal එක එනවා කියලා. ඉතින් මේක ඇත්තට normal එක එනවා. ඊට පස්සේ දැන් ඔයා තව දෙයක් කරන්න ඕන. දැන් ඔයා දින 14 ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයා කරන්න ඕන. හරි දවස් 14 ගියාට පස්සේ මම මේ කියන විදිහට ඔයා කරන්න. හරි මම මේ විදිහට ආයෙ බාර ෆෝන් එක රොටේට් කරගත්ත නැත්නම් මේ යට ටික පේන්නේ නැහැ. හරි වා මේ විදිහට ආයෙ TubeBuddy icon YouTube එකට ඇවිල්ලා TubeBuddy icon එකට මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා යට my account කියලා එකක්. ඔය මෙන්න මෙතන my account කියන එක ගිහිල්ලා මෙතන තියෙනවා TubeBuddy dashboard කියලා. ඔයා ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕන ඔයාගේ මේ ෆ්‍රී ට්‍රයිල් එක ඉවර වුණාට පස්සේ මම මේ කියන දේවල් කරන්න ඕන. මෙතන ඔයාගේ account එක තියෙනවා. මගේ මෙතන උඩ තියෙන සුදර්ශන කියලා. මම මේක උඩ මේ විදිහට පාර ක්ලික් කරලා profile කියන එකට යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා යට මෙන්න මෙතන permanently delete my account කියලා රතු පාරින් text එකක්. ඔයා ඒක උඩ ක්ලික් කරලා TubeBuddy extension කියන එකෙන් ඔයාගේ account එක delete කරගන්න. Yes delete my account කියන කම මෙතන ක්ලික් කරගන්න ඕනි. හරි දැන් TubeBuddy එකෙන් අපේ account එක remove වෙනවා. හරි මම මේ විදිහට ආයෙ අලුත් මේකක් අරගෙන අලුත් page එකක් අරගෙන මම ආපහු YouTube එකට යනවා. ඔයත් අලුත් page එකක් අරගෙන ආපහු YouTube එකට යන්න account එක delete කරාට පස්සේ. හරි මෙතන තිත්තුණු click කරලා desktop version කියන එක tick කරගන්න. හරි දැන් ඔයා කරන්න ඕන ඔයාලට පේනවා account එක delete කරපු ඉඳන් මෙතන TubeBuddy එකට ආයෙ sign in වෙන්න කියලා ඉල්ලනවා එයාලා. දැන් ඔයා මේක උඩ ආයෙ මේ විදිහට පාර ක්ලික් කරන්න. ඊනිස මෙතන sign in ඉති YouTube කියන දෙන්න. හරි මම මේ දිහට sign in වෙලා ඉවරයි. හරි දැන් ආයෙ මේ විදිහට YouTube app එක load වෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට ආයෙ අර free trial කියන එක ගන්න විතරයි. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති සරලවම කිව්වොත් ඉතින් දින 14 account එක delete කර කර ඔයාලට තියෙන අර අතන pro එකේ free trial එක නිකම්ම ගන්න විතරයි. ඉතින් ඕක තමයි පොඩි trick එක. I start 14 day free pro trial කියන එක click කරලා ඔයාලට ආයෙ ගන්න පුළුවන්. දැන් ඔයාගේ තියෙන්නේ pro version එකේ. ඉතින් ඔන්න ඔහමයි යාළුවනේ TubeBuddy කියන extension එක අපේ mobile browser එකට add කරගන්නේ. හරි යාළුවනේ ඔන්න ඔහමයි අපේ mobile phone එකේ browser එකට මේක add කරගන්නේ. ඉතින් මේ වීඩියෝ වලට වැඩගත් වුණා නම් අනිවාර්යෙන් යාළුවනේ මම share කරන්න මතක් කරන්න එපා. මේ වගේ videos දිගටම බලන්න කැමති නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා ඊට පස්සේ තියෙන bell button එක all දාන්න. ඉතින් මේ වගේ video එකකින් ඊළඟ දවසේ හමුවමු. ඔබට සුබ දවසක්.